මංගද ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ සව් හදන විදිහ. අපි බලමු එකට මොනවද ඕන වෙන්නේ කොහොමද හදාගන්නේ කියලා. මේකට මං සව් ග්‍රෑම් 150ක් පාවිච්චි කරනවා. එනසල් 4ක් අරගෙන තියෙනවා. කකුරු ග්‍රෑම් 250යි. වතුර කෝප්ප 2මාරයි. ඒ වගේම කිරි කෝප්ප 2මාරක්, පොල් කිරි කෝප්ප 2මාරක් තමයි ඕනේ. ඉස්සෙල්ලා අපි සව් එක බෝල් එකකට දාගන්නවා. මම මෙතන ග්‍රෑම් 150ක් කරන් තිනවා සව්. සවෙක හොල් ගත්තන් පස්සේ අපි එකට වතුර දාන්න ඕනේ. සවෙක ගාන්ටම වගේ මේ මන් දාලා තිනවා වගේ ඒ ගාන්ටම වගේ වතුර දාලා මේක පැයක් වහලා තියන්න. මේක හොඳට පොඟව ගන්න ඕනේ. ඊට පස්සේ තමයි සවෙක හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම පැයක් පොඟව ගත්ත සවෙක. උගලට පේනවා මේක හොඳට වතුර අපි දාපු වතුර ඔක්කොම උරාගෙන තියෙනවා සවෙකට. මේ ඔක්කොම මේ විදිහට උරාගෙන තියෙනවා. දැන් මම පෙන්නන්නම් කොහමද හදාගන්නේ කියලා. ඊට පස්සේ මම පෑන් එක රත් කරලා ඉස්සෙල්ලාම හකුරු එක දිය කරගන්නවා. හකුරු එක උගලන්ට පුළුවන් මේ වගේ කෑලි වලට කපා ගන්න. එතකොට ඒක එක්මනින් දිය වෙනවා. දැන් මේ ටික මම පෑන් එකට දානවා මෙහෙම. ඔක්කොම මෙන්න දාලා කලින් ගත්ත වතුර කෝප්ප 2මාර මේකට දාන්න. දැන් මේක දිය වෙනකම් තියන්න. මම එක මිනිත්තු 5ක් විතර දිය කරගත්ත. තාම දිය වෙනවා. මේ වගේ දිය කරගත්තන් පස්සේ අපි ඒකට තලාගත්ත එනසල් ටික දාන්න. මේක තව දිය කරගන්න මගේ තව හකුරු කෑලි තියෙනවා. මේ ඔක්කොම හොඳට දිය කරගන්න. මේතු හතකට පස්සේ මගේ ඔක්කොම හකුරු ටික දිය වෙලා තියෙන්නේ. දැන් අපි ඒකට අර පොංගෝ ගත්ත සව් ටික දාන්නවා. දාලා මේක මේ වගේ මික්ස් කරගන්න. සවක දැම්මන් පස්සේ මේ වගේ හැඳි ගන්න. මේක මිනිත්තු 5ක් විතර ගියාම තික් පේස්ට් එකක් වගේ යනවා. එතකන් හැඳි ගන්න ඕනේ මේක. දැන් ඔයගොල්ලෝ පේනවා මේක එන්න එන්න තික් වෙනවා. සව් ටික පාටත් චුට්ටක් වෙනස් වෙලා මේ වගේ. ඒ තව මේ තද දුඹුරු වගේ වෙනකම් මේක ලිපේ තියලා හැඳි ගා ගන්න. මට කියන්නම් තුකන ඔගොලුන්ගේ ලිප මීඩියම් හීට් එකේ තියන්න. නැත්නම් මේක සමහරක් විට ගොඩාක් ගින්දර දැම්මොත් රස් පිච්චෙන්න පුළුවන්. මේ වගේ තද තුඹුරු පාටක් ආවම අපි පොල් කිරි ටික දාගන්න ඕනේ. තියෙන රොන්ට පාට පේනවද මන්ද? තද තුඹුරු පාටට තියෙනවා. දැන් මගේ ලිපේ මේක මේ පාටට එන්නේ මිත්තු 5ක් වගේ තමයි ගියේ. මේක වෙලාව එක එකනාගේ ලිපානුව වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට මේ වගේ දුඹුරු වගේ වෙනකම් හැඳි ගාලා තමයි පොල් කිරි ටික දාගන්න ඕනේ. දැන් මම පොල් කිරි දාන්න යන්නේ. ඔක්කොම දාගන්න ඕනේ. දාගෙන හැඳි ගා ගන්න.
පොල් කිරි දැම්මන් පස්සේ අපි සව් එක හොඳට තැම් වෙනකන් උයා ගන්න ඕනේ. මේ විදිහට හැඳි ගගා මීඩියම් හීට් එකේ තියලා උයා ගන්න. සාමාන්‍යයෙන් පොල් කිරි එකට ලුණු මික්ස් කරගන්න මම අමතක වෙච්ච නිසා මම දැන් දානවා. මම මෙතන ටීස්පූන් එකකින් කාලක් වගේ ලුණු දානවා. දාලා ඒක මික්ස් කරගන්න. මේ තමයි අපේ සව් එක මිනිත්තු 10කට විතර පස්සේ. තාම මේක හැදිලා නැහැ. මොකද මෙහෙම හැන්දේ මෙහෙම පිටිපස්සට ගත්තම උගලට පේනවා ඔක්කොම ටික බල්බ්ස් දාලා වගේ වෙන්න ඕනේ. මේකේ පොඩ්ඩයි එහෙම පේන්නේ. තව තියෙනවා හැදිලා නැති ඒවා ටික. ඒක නිසා මම තවත් මේක ලිපේ තියලා ලියා ගන්නවා. මේ විනාඩි 15කට පස්සේ මේක දැන් තව චුට්ටක් තිබ්බම හරි ගොඩක් දුරට සව් ටික තැම්බිලා තියෙන්නේ. කුළුන්ට පේනවා ඇති. තාම මිනිත්තු 2ක් විතර තියලා ලිප ඔෆ් කරනවා. දැන් මම ලිප ඔෆ් කරා. ලිප ඔෆ් කරලත් මේ විදියට ඒ රස්නේ තියලා චුට්ටක් වෙලා හැඳිගා ගන්නවා මිනිත්තු 2ක් විතර. සව් එක හොඳටම කුක් වෙලා තියෙන්නේ. ඔගොල්ලෝ මෙහෙම හැන්ද අනිත් පැත්ත හැරුවම මේ විදියට ඔක්කොම සව් ටික තියෙනවා නම් ඒ කියන්නේ සව් එක හොඳටම තැම්බිලා. දැන් මගේ සව් එක හදලා ඉවරයි. ඉතින් මම කරන්නේ මම චොප් කරගත්ත හකුරු ටිකක් තියෙනවා ඒක මේකට දානවා. මේක ඔප්ෂනල් ඔගොල්ලන්ට තියෙනවා නම් විතරක් දාන්න. කජු නැත්තම් ග්‍රේසින්ස් ඒවා දාන්නත් පුළුවන්. ඒ දාන්න ඕනේ නැහැ. මං ගාව ඒවා නැහැ. මම හකුරු ටික විතර දාලා මික්ස් කරනවා. මේක රසෙ ඩිපෙන් නැතුව අනිත් වෙන ඩිපකට අරගෙන මික්ස් කරලා සර්ව් කරන්න පුළුවන්. උගලන්ට ඕන නම් මේ විදියට සර්ව් කරන්නත් පුළුවන්. රසනි නැත්තම් පැය 4ක් 5ක් විතර ෆ්‍රිජ් එකේ දාලා සර්ව් කරන්න පුළුවන්. Thank you අපේ වීඩියෝ එක බලුවට. ඔගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් අපේ page එක like කරලා subscribe කරන්න.